බාල වයස්කාර පෙරිමි දරුවන්ව ලිකිික්ක අපයොක්්ෂණය සඳහා යොදාගෙන එක අප ෝච්චණ අවස්ථා ඇතුළත් වීඩියෝ පට දර්ශන විදේශ රටවලට විකිණීමේ ජවාර්මක නිරත වූ බව කියන සිතියක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මකින් අතරංගුවටගත් ගුරුවරයක් රේලිටි වැඩස්ටහන් පසුතාල නිර්මාණකරුවකුද වනවා. පිටිය දෙපානව සමන් උයන ප්‍රදේශයේ පදිච්චීන් නිරන්ත ඉදිරිසිංහ නැමැති පනස් හැවරදි පුද්ගලෙ ලෙස ඔහු හදුනාගෙනත් වෙනවා. ඇතැම් අවස්ථාවල මොහු දරුවන්ට පාසල් නිල ඇඳුම් අන්දවා ආසප චිත්‍රපට ආකාරයට රූකත කිරම් සිදුකර ඇතැයිද හෙළ වූ බද පොලිසිය සඳහන් කරන්න ලබවා. සැකකරුගෙන් අපිියෝචනට ලක් වූ තවත් දරුවන් සිටි නම් කොල්ුපිටිය පොලසියේ බිින්තු අයි හතයි එකයි අට්ටයි පන්සිය අනුවකයි පන්සිේ හැත්තෑාව ස්ථානාධිප්පතිරයාගේ ජංකම දුරකර්තනයට තැනුම් දෙන ලෙස ඉලා සිටින බා. ඒතකි පුතල්ලයා ඉතා උපක්්‍රම් ශීලීව බාලවයස්කාර පිළිමි දරුවන්ව ලිංකිික අපයෝචන කටයුතු සඳහා යොදවාගෙන එම සිද්තීන් වීඩියෝ කර විදේශ රටවලට අල්වි කර මුොදල් ලබාගන්නා අපවට බස්නාහිර පලාත බාර චේෂ්ට, නියෝච්ච පොලිස්පති දේශපන්දු දෙෙන්නකෝන් මහතාට ලත් ොරතුරකට අනුව පිටිය පොලස් ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමිත් ගුණරත්න මහතා ඇතුරු නිර්තාාරීින් පිරිසක් සැකකාර පුද්ගලයාාව අත ඩංගුවට ගෙන තිබුණා. සැකකාර පුද්ගලයාකින් ලබාගත් ප්‍රකාශමත ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ඉහතක දරුවන් සමඟව ලිංකිිකව හැසරන අු දැක්වන තැටි එකසිති පහක් හා ඒ සඳහා යොදාගත් පෙන්ඩ්‍රයිව හඩඩික් මෙැබරි කාඩ් කැමර සහ ජකමුතුදුර ප්‍රකාථන ඇතුර උපන්ග රැසක්ත පොලසිිය සින් අතරංගුවට ගැනල තිබෙනවා. මෙකී සැකකාර පුදලයා කොළඹ අවට විවිත ප්‍රදේශමල ඉංග්‍රිසි උපකාරක පාන්ති පවත් අගෙන ගොස් ඇති බවත් ඊට අමතරුවෝ ඔහු එම දරුවන් ඔහුගේ නිස වෙත ගෙන්වාගෙන ඉගැන්වීම් කටයුතු කර ඇති බවට කරුණු අනවරණය වන බවත් එවැනි අවස්ථාවලති සැකකාර පුද්ගලයා ඉතා උපක්‍රමශීරීව එ පන්ත සදහා සහභාගි වූ වයස අවුරුතු දහය සහත් දොලාහතර පසුවන බලවායස්කාර පිරි දරුවන් ඉතා සක්ෂම අන්දමින් මෙකකි අපිෝච්චර සිදුකර ඇතයිද පොලිසිය පවසනවා. මෙම සැකකාර පුද්ගලයක් විවාහකයකු බවත් බිරිකින් වෙන්ව චිපත්වන අයකු බවද පොලිසිය පවසනවා. මෙම දරුවන්ව අපිෝචන කටතුවලට ගැනම් සදාහා උපක්‍රමශයලි බියවරක් වශයෙන් ඔහු එ එම දරුවන්ට තෑකි බෝග පව ලබාදී ඇති බවද කරුණඹු අනවරණය වන බවද අපියෝචනයට ලක් වූ දරුවන්තරකු. යි පරීක්ෂණයක් සඳහා කල්පෝබිල රෝහල් වෙත ඇතුරත් කර ඇතිබවද පොලිසිය පවසනවා.ගොලල්පිටිය පොලිස්ථානාධිපති, ප්‍රධාන පොලිස්පරීක්ෂක සුමිත් ගුණරත්න මහතාගේ මෙහෙවිම මත එම පොලිසියම ළම හා කාන්තා අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත හා කාන්තා පොලිස් කොස්ථාපල් කුමාරි යාන්න අය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් වැඩතුරන විමාර්ශණ පවත්වන බවයි වාර්තා වෙන්නේ. සෙවතත් පාසල් සිසුන් නියෝදාගෙන අසබ් වීඩියෝ පට තැනුවායයි කොල්ලුපිටිය පොලිසිය මගින් අතනංගුවට ගත් උපකාරක පන්ති ගුරුවරයා අගෝස්තු මස පස් වනතාතාක්වා රිමාන්් ගත කළ බව ගුරුවරයාට එරෙහිව දරුවන්ගෙන් වීඩියෝ සාක්‍ෂි ලාගැනීමට ජාතයන්තර ළමා රක්ෂණ අධිකාරය පිවර කෙන තිබෙනවා. මෙම සැකරු පණිපිට ප්‍රදේශයේ පදිංචි පනස් හතර හැබරිදදිී නිරාන්ත ඇදි සිහ නැමති අයයි. සැකරුට අයත් ප්‍රෙන්ඩ්‍රයි එකක් අස්ථාන ගතවීමෙන් අන්තුරුව එහි තිබූ බව කියන වීඩියෝ පටයක් සමාච මාත් ධරහා සංසරණය වී තිබෙනවා. එම වීඩියෝ වේ බාසල් සිසුන්ගේ අසභි දර්ශනය තිබී ඇති අතර ඒ අනුව බස්රාහිර පලාාතබාර, ජේෂ්ට නියෝච පොලස්පති මහතාගේ නියෝගගේ මත මෙ සිද්ධිය පිළිපත්තුව පරීක්ෂණ පවත්වා කොලිුපිටිය පොලිස්ථානා ධිපති සැකරු අතරංගුවට ගැෙන තිබුණා. සැකකරුගේ නිවසේ තිබි දරුවන්ගේ පාසල් ඇඳුම් රැසක් ද සොයාගැනීමට හැකියාව ලැබී තිබෙන බා. මෙම සැකරුගේ ජග මුදුරකත්නේද දරුවන් යොදා තැනු අසභ වීඩියෝ රැසක් තිබී ඇතැයි ද වාර්තා වෙනවා. දැනට විස් ඔහු විසින් වීඩියෝ කන ලද අසබ්බ වීඩියෝ පට එකසිතිහතක් හමුවේ ඇති අතර රූපවාහිනි ළම වැඩසටන් පවැත්වරන තැන්වලට ගොස් දරුවන්ගේ චාරූප ලබාදමින් සහ. දොන කැමරා තෑගි දෙමින් දරුවන් මේ සඳහා පොළඹවාගෙන ඇතැයිද පැවසෙනවා. මෙ අතර වසර දහකට ආසන්න කාලයක් අදළ පුදගලලා විසින් විටින් විට කුඩා ළමයි අපිියෝචනය කර ඇති බවට මේ වන විට සිදුකරන ලද විර්ශන වලින් තොරතුරු අනාවරණය වී තිබෙනවා. ජතික ළමාරක්ෂක අධිකාරය සඳහන් කළේ අපිියෝචනයට ලක්කූ බව කියන ළමයින් තුන් දෙෙනකු පසු කියදා වෛද පරීක්ෂණ සඳහා යොමුකිරීමට නියමතව තිබූ පවයි. අදාල පුදගලයා සතුව තිබී කුඩා ළමයින් අප ඔචනයට ලක් කරන්න ලද අවස්ථාවලති පටිකගත කරන ලද විඩියෝ පට විස්සකට ආසන්න ප්‍රමාණයක්ද අමතරව පොලිසිය සොයාගෙන තිබෙනවා. ඇයට මමස්ථාවල ළමයින්ට පාසල් නිෙලැඳුම් අන්දවා අසබ් චිත්‍රපට ආකාරයට එම රූගත කිරීම සිදුක්‍ර ඇති බවද තොතුරු හෙලබී ති බයි ජාත්ක ළමරක්ෂක අධිකාරය ප්‍රකාශ කරනු ලැබුවේ. යාලුවන්නේ ඔයාලා තවම අපේ චනලෙක සබස්ක්‍රයිබ් කරලා නැද්ද. එහෙනම් සබස්ක්‍රයිබ්බට් එක ඔබල සබස්රයිබ් කරන්න. සීන්ුව සලකු නෝබලත් දිනපතා අපගේ නවවීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.